පහරවල්ල වැඩ බාරගන්න ඕන කෙනෙකුට පුළුවන්න්නේ ලේකම්වරයෙක් පත්වෙලා ඉවරයි සභාපතිවරේ පත්වෙලා ඉවරයි නීත්‍යානුකූලව සියලු ස්ථානවලින් එක තහවුරු වෙලා තියෙනවා. ඉතින් තව කට්ටියට ඕන තරම් ඇවිල්ලා ගම්වල ඉන්න අයටත් වොන්නම් අසංගහල යන්න පුළුවන් පාරවල්වල. මන්ත්‍රීවරු 142ක් ඉඳපු පක්ෂය දෙකට බස්සලා තිබුණා. දැන් මන්ත්‍රීවරු වැඩිපුර ඉන්නෙත් අපිට දකින්න ඇති 20 ගාණක් ගියා. ඒ වගේම ජනතාව ඉන්නෙත් අපිත් එක්ක. අම්බලන්තොට ජන හමුව දකින්න ඇති. වැල්ලවාය ජන හමුව දකින්න ඇති. දැන් 14 වෙනිදා තියෙනවා බදුල්ලේ. මිනිස්සු ඉන්නෙත් අපිත් එක්ක නම් පාක්ෂිකු ඉන්නෙත් අපිත් එක්ක නම් මහා නියෝජිත මන්ත්‍රීවරු ඉන්නත් අපිත් එක්ක නම් තව කොහෙද පක්ෂ මුල් ස්ථානයේ තියෙන්නේත් අපේ නං. ඒ නිසා මෙතනට එන්න එහෙම පුළුවන් කමක් නැහැ. මේ පහුගිය දවස්වල සම්පූර්ණ නීතියට පටහැනි කාර්යයක් කරලා තියෙනවා. මොකද නිමල් සිරිපාල සිල්ලා සහ දුමින්ද දිසානායක යන දෙදෙනාට බාධාවකින් තොරව මේ කටයුතු කරගෙන යන්න කියලා අධිකරණ නියෝගයක්. ඒ නියෝගය කඩ කරලා තියෙනවා පහුගිය දවස්වල. එතන සංවිධායකවරු 7-8 දිනකුත් ඇවිල්ලා තියෙනවා. ඒ කණ්ඩායමට මේ ඍහව නීතිය ක්‍රියාත්මක කරන අධිකරණයට අපහාස කිරීම චෝදනාව ඉදිරියේදී ඉදිරිපත් වෙනවා. දැන්ටමත් ඒ කටයුතු සූදානම් කරලා තියෙනවා. පක්ෂයට සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙනකොට බලන්නක වෙන්නේ මොකද? දැන් එතුමාට තමයි අධිකරණයට අපහාස කිරීමේ මත නඩුවකට යන්න වෙන්නේ.